අයිබෝවන් Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරෙන් ආලාව පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේකප් තීම් එකට හදාගන්න කේක් එකක් ඩෙකරේට් කරන්න අවශ්‍ය ටොපර්ස් කීපයක් හදන හැටි කියලා දෙන්නයි. ඉතින් මේ වගේ high heels දෙකක්, ඒ වගේම fashion bags කීපයක්, ඒ වගේම මේකප් පවුච් එකක් හදන විදිය තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මේ ටොපර්ස් ටික හදාගන්නේ කියලා. ඉතින් මේ විදියට හීල් එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඒ සඳහා මගේ ළඟ මේ වගේ ටූල් සෙට් එකක් තියෙනවා. ඉතින් අද මම මේ ටූල් සෙට් එකෙන් කීපයක් විතරයි භාවිතා කරන්නේ. පටි නැතුව තමයි මේ හීල් එක මම හදන්නේ. ඒක නිසා මේ ටූල්ස් තුන මම භාවිතා කරන්නේ නැහැ. ඉතින් හීල් එකට පටි අවශ්‍ය නම් ඔයාට ඒ ටූල්ස් තුන භාවිතා කරලා පටි කපලා පටි ටික අලව ගන්න පුළුවන්. මේ තියෙන්නේ හීල් එක හදාගන්න කොටස. ඒ වගේම මේ තියෙන්නේ ෂූ එකේ ඉස්සරහ කවර් වෙන කෑල්ල. ඉතින් මේ තියෙන්නේ ෂූ එකේ බොටම් එක. ඒ වගේම මේ කෑලි දෙක ආධාරයෙන් අපිට ෂූ එකේ හීල් එක සහ ෆ්‍රන්ට් පීස් එක වේලගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ සපත්තු දෙකක් හදාගන්න ඔයාලට ටූල්ස් ම අවශ්‍ය නැහැ. මේ වගේ ටෙම්ප්ලට් එකක් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට මේ වගේ ෂූස් දෙකක් හදාගන්නත් පුළුවන්. මේ විදිහට මම ෆොන්ඩන්ට් කැල්ලක් රෝල් කරගත්තා. ඉතින් මේ ෆොන්ඩන්ට් එකට මම හොඳට ටයිලෝ සෙට් කරලා තමයි තියෙන්නේ. දැන් සපත්තුවේ යට කොටසයි ඉස්සරහ කැල්ලයි මම මේ විදිහට ෆොන්ඩන්ට් එකෙන් කපා ගන්නවා. දැන් මං හීල් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් අපි හීල් එක හදාගන්න කලින් මේ විදියට ටූල් එකේ හොඳට කෝන් ෆ්ලවර් ගා ගන්න ඕනේ. එහෙම නැත්නම් ෆොන්ඩන්ට් එක ටූල් එකේ ඇලවෙනවා. එතකොට අපිට හීල් එක ගලව ගන්න අපහසු වෙනවා. ඉතින් මේ විදියට ෆොන්ඩන් කෑල්ලක් අරගෙන ඒකෙත් හොඳින් කෝන් ෆ්ලවර් තවරලා එක ටූල් එකක් ඇතුළට ෆොන්ඩන් කෑල්ල මේ විදියට ඇතුල් කරලා අනිත් කොටස අරගෙන ඒක උඩින් තියලා හොඳින් තද කරන්න ඕනේ. මේ විදියට වැඩිපුර ෆොන්ඩන් කොටස් අයින් කරලා හීල් එකේ හැඩයට අවශ්‍ය විදියට ෆොන්ඩන්ට් එක හොඳින් තද කරගන්න. ඊට පස්සේ කොටස් දෙක මේ විදියට හිමිහිට වෙන් කරගත්තාම ඔයාලට හීල් එක එළියට ගන්න පුළුවන්. දැන් මේ විදියට මම මේ කෑලි ටික විනාඩි 10ක් විතර වේලෙන්න තියාගන්නවා. ඊට පස්සේ මේ විදියට හීල් එකයි සපත්තුවේ යට කොටසයි වතුර ටිකක් ගාලා අලව ගන්නවා. ඊට පස්සේ ඉදිරිපස කොටසත් මේ විදියට අලව ගන්නවා. ඉතින් ඔයාලට එඩිබල් ග්ලූ එකක් උනත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එඩිබල් ග්ලූ එක ගෙදරදිම හදාගන්න රෙසිපි එක මම පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලට බලාගන්න. දැන් මේ විදියට පැය දෙක තුනක් විතර මම ෂූ එක හොඳින් වේලා ගන්නවා. දැන් මං මේ වගේ ස්ටෝන්ස් ටිකක් භාවිතා කරනවා ෂූ එක ඩෙකරේට් කරන්න. ඉතින් මේක නම් ස්ටිකර් එකක්. ලංකාවේ තියෙනවා රෝල වගේ තියෙනවා මේ වගේ ස්ටෝන්ස්. ඉතින් ඔයාලට ඕනම කේක් බඩු කඩේකින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම පොඩි පටි කෑල්ලක් කපලා ෂූ එකට අලව ගන්නවා. මේ විදිහට තමයි මම හීල්ස් දෙක හදාගත්තේ. දැන් මම මේ ෂූස් දෙක හොඳට වේලා ගන්නවා. ඉතින් කේක් එක ඩෙකරේට් කරන්න දවසකට විතර කලින් ඔයාලා ෂූස් දෙක හදලා වේලා ගන්න ඕනේ. ඉතින් මම කේක් එක ඩෙකරේට් කරන්න හෙට. ඒක නිසා මම ෂූස් දෙක අද හදලා තියාගන්නවා. එහෙනම් ඉතින් දැන් අපි බලමු මේකප් පවුච් එක හදාගන්නේ කොහොමද කියලා.
මේකප් පවුච් එක හදාගන්න මේ විදිහට ටිකක් ඝනකමට මම ෆොන්ඩන්ට් එක රෝල් කරගත්තා. ඉතින් මේකටත් මම හොඳට ටයිලෝ සෙට් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අඟල් 5 කේක් තටිය. ඉතින් මේ වගේ රවුම් 3ක් මම කපා ගන්නවා. මම මේ පවුච් එක හදන්නේ කිලෝ 3 කේක් එකක් ඩෙකරේට් කරන්න. ඉතින් ඔයාලගේ කේක් එකේ සයිස් එක අනුව ඔයාලට පුළුවන් මේ රවුම කුඩාවට හදාගන්න. දැන් මේ ටූල් එක ආධාරයෙන් ඩිසයින් එක ෆොන්ඩන්ට් එකේ දෙපැත්තටම print කරගන්නවා. ඉතින් මේ ටූල් එක නැති කෙනෙක් නම් ඔයාලට අඩි රූලක් භාවිතා කරලා මේ විදිහට ඩිසයින් එක තියාගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ විදිහට මම මේකප් පවුච් එකක් හදාගත්තා. එහෙනම් ඉතින් දැන් අපි බලමු ෆැෂන් බෑග්ස් ටික හදාගන්නේ කොහොමද කියලා.
මේ තියෙන්නේ normal printouts මම මේවා print කරගෙන තියෙන්නේ උස අඟල් එකමාරක් සහ පළල අඟල් දෙකමාරකට. ඉතින් මේ වගේ transparent sticker එකක් ආධාරයෙන් මම මේ හැම එකකම දෙපැත්තම අලව ගන්නවා. මේ ෆොන්ඩන්ට් එකටත් මම හොඳට අයිලොන් සෙට් කරලා තියෙන්නේ. ඉතින් ටිකක් ඝනකමට තමයි මම මේ ෆොන්ඩන්ට් එක රෝල් කරගත්තේ. දැන් මේ විදියට හැම පික්චර් එකක්ම තියලා ඒ සයිස් එකට කපා ගන්නවා. මේ විදිහට ෆොන්ඩන්ට් තීරුවක් කපාගෙන හැම බෑග් එකක් උඩින්ම රැලි රැලි කරලා අලව ගන්නවා. ඉතින් මේ විදිහට තමයි මම ෆැෂන් බෑග්ස් ටික හදාගත්තේ. ඉතින් ඔයාලත් මේකප් තීම් කේක් එකක් හදනකොට මේ විදිහට හදලා බලන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකෙන් වැදගත් දෙයක් ඔයාලට ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. Cakenshapes YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, ළඟම තියෙන bell icon එකත් ඔබන්න, ඒ එක්කම all option එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාලට දැනගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාලගේ යාළුවොත් එක්ක. මම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.